අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථම නවදහනේ හිරු ප්‍රති සිරස්තල වෙත මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශයෙන් ජනපති තැපැල් අමාත්‍යාංශ ලේකම් ඉවත් කරයි සන්දාන අපේක්ෂක සරත් කුමාර ගුණරත්න සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් මම දන්නවා ඔයා කරන්නේ කරලා ඔයා කරන්නේ සම්පූර්ණව කේතවර මෙවර මැතිවරණයට වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන සන්දානේ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සන්දානෙන් ඉවත් කිරේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයාට හදිසි ස්ථාන මාරුවක් මැතිවරණ නීතියට පටහැනිව ප්‍රචාරක කඩු සඳහා යොදාගත් සබරගමු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙන කොට අයත් නිලවහන පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධීන් වාර්තා වුණා. දවසේ පුවත මේගම නගර සභා භූමියේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සවිකර තිබූ මැතිවරණ සැරසිලි පොලිසිය අද පෙරවරුවේ ඉවත් කිරීමට පියවර ගත්තා. මෙම සැරසිලි යොදා තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන නිදහස් සංධානයේ රැළිය වෙනුවෙන්. අනතුරුව සඳහන් ආධාරකරුවන් ඉවත් කළ සැරසිලි රැස්වීම භූමිය තුල සවි කිරීමට පියවර ගත්තා. මෙතර මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සාගල රත්නායක මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකුට ඊයේ පසරුවේ පිරිසක් දෙනියාය ගල්දොල ප්‍රදේශයේදී පහර දී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ දෙනියාය දිසාරෝහලයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්නගොඩකත් සැකකරුවන් 7 දෙනා නිදහස් කරන්නයි ඉල්ලා අද පෙරවරුවේ දෙනියායි පොලිස් ස්ථානයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවක් පැවැත්ුණා. ඉන් අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් නිදහස් කරනු ලැබුවා. මේ අතර මොනරාගල මාගන්දල මුල්ල පාලමාසල පිහිටි මොනරාගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක සුමේදා ජී ජයසේන මහත්මියගේ කාර්යාලයකට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා. කළු පාට වාහන රථයකින් එහෙට මෙහෙට ගමන් කරා. ඒ අවස්ථාවේදී මෙතන ඉස්සරහා තිබුණු ලයිට් කණුව තිබිච්ච බල්බ් එක ඔෆ් කරලා ඉවිල්ලා ඒ කට්ටියක් බහින සද්ද ඇහුණා. ඒ බහින සද්ද ඇහිලා චුට්ටක් වෙලා යනකොට මේ හරි ලයිට් කණුවට ගිනි ගත්තා. මේ අතර නිල චන්ද පත්‍රිකා 188ක් ඌව පරණගම හපුතලේ විල ලකිලෑන් වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. සැලුන් එකට තමයි හැම පාරම ඇවිල්ලා ඒ චන්ද කාඩ් ගෙනත් දෙන්නේ. 730 කෙනෙක් කෙනා තමයි බෙදන්නේ. ඉතින් මේ පාරත් යාගාවට ගෙනත් දීන් ගිහිලා තියෙනවා. මෙතෙන් ඇවිල්ලා කට්ටිය අරන් ගියා. තැපල් කන්තෝ දැන් වහලා තියෙනවා. තැපල් කන්තෝ වල තිබ්බනම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ අපිට. මහා මැතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ මහලේකම් කාර්යාලයේට පැමිණිලි 175ක් ලැබී ඇති අතර ඉන් බහුතරයක් නීති විරෝධී පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම. නීති විරෝධී මැතිවරණ කටයුතු වල නිරත වූ පුද්ගලයන් 404 දෙනෙකු මේවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. මේවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන දෙකක් මේ කාලය තුල වාර්තා වෙනවා. ඒකම පුජ්‍යලීන්ට පහර දීමේ සිද්ධීන් 36ක් මේ කාලය තුල වාර්තා වෙනවා. ප්‍රචණ්ඩත්වයට අදාළ සිද්ධීන් වලදී ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකටම එක හා සමානවම චෝදනා වෙලා තිබෙනවා. ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් වෙනදා බලයේ සිටින පක්ෂයට පමණයි චෝදනා එල්ලවීම අපිට දකින්නට තිබෙන්නේ. දවසේ පුවත චන්දපොලේදී පොලිස් නිලධාරීන්ට කිසිදු ගැටලුවකින් තොරව උපරිම බලය යෙදවිය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ වයඹ පළාත් උසස් පොලිස් නිලධාරීන් දැනුම්පත් කිරීම සඳහා හලාවත ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී. කිසි එකක කටවුට් බෑ 15 දෙන් පස්සේ 15 දෙන් උදේ 8ට අයින් කරන්න ඕනේ. හැබැයි යාගේ ගෙදර නම් එයා මුළු දිස්ත්‍රික්කෙටම දාන එකම එක නම් ඒකේ තියාගත හැකියි.
අනිත්‍යක අපි මේවා රෑ ගිහිල්ලා අපි ගලවන්නේ නැහැ කාර්යාලවල පරීක්ෂා කිරීම අපි මං කිව්වා හතෙන් පස්සේ දාන්න එපා මොකෙක් හරි සතෙකුට අපි ගහන නම් සතා මැරෙන්න ගැව්වට කමක් නැහැ පොල්ල කැඩෙන්නේ නැති වෙන්න ගන්න අපි එදා හිටපු පොලිසිය නා එදා හිටපු ඉලෙක්ෂන් ඩිපාර්ට්මන්ට් එක නා අද මොකද හොඳ අපිට 19 වෙනි සංශෝධනයයි දේශපාලන සංස්කෘතියයි වෙනස් වෙච්ච ඒවා යම් බලපෑම් තියෙනවා අද තියෙන චෝදනා පොලිසිය නීචය කරන වැඩි මට උදේටත් කෝල් රෑටත් කෝල් පොලිස් නිලධාරීන්ට ඡන්ද පොලේදී ඡන්ද පෙට්ටියක් අරගෙන යන්න ආව පොරිම බලය යොදන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරන තැනදී නීති කඩන්න ආවොත් ආයි මොන බම්බෝක් කරනද පොරිම බලය යොදනෝ නම් මිසක් දේශපාලනඥයන් කෙරෙහි ද්වේෂයෙන් අපි වැඩ කරන්නේ නැහැ අපි කරන්නේ නීති රීති සියල්ලම ක්‍රියාත්මක කිරීම. අපි කටවුට් කපනකොට එල්ලෙන් කපන්නේ කාගෙන්වත්. බොහොම ප්‍රවේශයෙන් කපලා ඒ ඉන්න ප්‍රභූවරයාට ගෞරවයක් වෙන විදියට නවල තමයි ජීප් එකට ගන්න කියලා තියෙන්නේ. එයාට කිසිම අගෞරවයක් නොවෙනසේ. තේකරුමාන්තයේ නගා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දරණීගල ප්‍රදේශයේ අද පැවති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැලියක් අමතමින්. අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මෙම ජනහමුව පැවැත්තුනේ දරණීගල නගර මැදයි. ඒ සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂ දරණීගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතායි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් ජනරලියක් අද පස්සරුවේ ගොඩකවිල නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ සංවිධානය කළේ රක්වාන එක්සත් ජාතික පක්ෂ සම සංවිධායකවරුන් වන හේසා විතානගේ සහ අජිත් කුමාරණ මහතුරුන් විසින්. ජනතාවට එකඟල දීපුණු දි නායකවරු තමයි රාජපක්ෂරු. අනිත් මේ රටේ හිටපු හැම නායකෙක්ම ජනතාව වෙනුවෙන් සේවයක් කළා. තමන්ගේ දේවල් මිනිසුන්ට දීපු නායකවරු. ඒ නිසා අම්මේ තාත්තේ දැන් අපට අවශ්‍ය පරක්කම් බාහු යුගයක්. ඒ යුගේ උදා කරන්න පුළුවන් මේ රටේ ඉන්න එකම ශ්‍රේෂ්ඨ බුද්ධිමත් ජාත්‍යන්තර පිළිගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතුමා විතරයි. අපි ඒකයි ඔවුන්ට කත්තල් වැදගත් අම්මේ තාත්තේ. අවුරුදු 10ක් ජනාධිපති වෙලා තමන්ගේ පවුල ගැන බැලුවා. ජනතාව ගැන බැලුවේ නැහැ. ඔබේ පවුල ගැන බැලුවේ නැහැ. දැන් පෙරදුණයන් පස්සේ අගමැති වෙන්න කියනවා ඔබේ පවුල ගැන බලන්න. අවුරුදු 10ක් බැලුවේ නැත්නම් දැන් ඊ අගමැති කරලා වැඩක් නැහැ නේ. අනික් අතට අපි යහපාලනයක් ආරම්භ කළා. අපිට නිදහස දුන්නා. සුදු වෑන් නැහැ. දූෂණය නැවැත්තුවා. මහින්ද රාජපක්ෂ අඩු කරන්න බැහැ කිව්ව තෙල් මිල අඩු කරා. බඩු මිල අඩු වුණා. ඒ වගේම තමයි පඩි වැඩි කළේ. ඒක ලබලා දුන්නේ අපි තමයි එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි ඔබේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙනම් අගෝස්තු 10 වෙනිදා එකම විකල්පය අපි විතරයි එක්සත් ජාතික පක්ෂය පවණයි කියලා මම කියන්න කැමතියි. රට සංවර්ධනයේදී තමාට චෝදනා කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයෙන් බිලියන ගණනින් මුදල් ගසා කා ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගල්ගමුව නිකබැව ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය අද දහවල් පැවැතුණේ ගල්ගමුව නිකබැව ප්‍රදේශයේදී. මේ සඳහා එළඹෙන මහමැතිවරණයට තරඟ වදින කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින්ද එක්ව සිටියා. අසුද්ධ සන්දානය අද ඒවල හොරා 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 කියලා හැමදාම කිව්ව
යුද්ධය තමයි රටකට නායකයෙකුට හොඳට හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරය ආයුධ ගනුදෙනුවා මේ ගනුදෙනු කරන්න බැරි වුණා කට්ටියට ඊට පස්සේ අපි රට සංවර්ධනය කරා දැන් බලන්න මේ ආපු සංවර්ධනය එක පාරට ඇනෙ හිටියා ඊට පස්සේ කිව්වා මේ පාරවල් හදන්නේ ඒ හැම එකෙම එයා හොරකම් කරනවා කියලා හැබැයි අද නුවරට යන අධිවේගී මාර්ගය දැන් මේ අපි අස්සම් කරලා වැඩ පටන් අරන් තිබිච්ච වැඩේ ඒක කැන්සල් කරලා වෙන සමාගමකට කතා කරලා අපිට ගණන් වැඩි කියලා කියපු උදවිය බිලියන 75ක් හාමුදුරුවනේ වැඩිපුර වැඩිපුර හොරා හොරා කියලා කිව්වේ දැන් ඒකෙන් හොරකම් කරලා මේ කැහිල්ල කොහොමද ඉන්නේ මේ අතර හිටපු ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ආනමඩුව මහජන පොළ ඉදිරිපිට දී පැවති ජන රැලියකටද සහභාගී වුණා මේ යහපාල නිසා අපිට දැන් හුවක් හොදයි අපිට හම්බ වෙනවනේ වී වලට හොඳ මිලක් 50ක් හම්බ වෙනවනේ දැන් මැද්ද දැන් පරිපුතේම 80ට කන නැති නේද හාල් මැස්ස කන්න දුන්නනේ 100ට දෙනවයි කියලා කොත්තමල්ලි නම් අම්බුණා ඊටත් වඩා ලොකු ප්‍රශ්නේ මේ රටේ ජාතික ආරක්ෂාව අපි ඔබට ඒකීය රටක් අපි අරන් දුන්නා ඒ ලබාගත් රට අද නැවත වාරයක් මේ බිය අපේ හදවත් වලට ඇවිල්ලා අපේ අම්මලා තාත්තලා දහනවා අපිට මොකද්ද වෙන්නේ යන්නේ කියලා ඒ අසරතුර දෙමළ සම්දානේ ඉල්ලනවා අපිට දෙන්න ඊළම ෆෙඩරල් රාජ්‍ය මුලින් දෙන්න ඊළඟට අපි දිනා ගන්න හැටි දන්නවා අනිල් කියනවා අපි ආවම රතු සහෝදරයෝ සම්බන්ධලයි එක්කව කරගෙන අපි ආණ්ඩුව පිහිටවනවා අපි කියනවා අපි එක්කව වෙලා ආණ්ඩු පිහිටවන්නේ නැහැ අපේ ආණ්ඩුව පිහිටවනවා 117ක් අපි අනික ආර්යම ජයග්‍රහණය කරලා යල්පනගේ දේශපාලන පක්ෂ බැහැරකොට අලුත් දේශපාලන ව්‍යාපාරයකට රට බහර දෙමිට කාලය ලැබතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පන්නිපිටියට දේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියක් පන්නිපිටිය කටුකුරුන්ද නගරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ කොට්ටාව ආසන සංවිධායක අනුර පනාගොඩ මහතා විසින්. 70ත් ඔය පොරොන්දු 77ත් ඔය පොරොන්දු 94ත් ඔය පොරොන්දු 2005ත් ඔය පොරොන්දු 2010ත් ඔය පොරොන්දු දැන්ුත් ඔය පොරොන්දු අඩුම තලම අලුත් ටිකක් හදාගනින්න ඒ නිසා මේවා යල් පැනපු පක්ෂ මහලු වෙච්චි පක්ෂ ශාරීරික වශයෙන් උත් කල්පනලා ජෝන් නමරතුන් ජෝසප් මයික ජයවික්‍රම පෙරේරා ගාමිණී ලොකුගේ කරූ ජයසූරිය අම්මා පා පාර්ලිමේන්තු එවනවා නම් පාර්ලිමේන්තු ගාව හොඳ හැරමිටි කඩයක් දාලා හොඳට බිස්නස් තියෙයි මේ පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න ඕන කාලේ ඉතින් දිමු ජරත් මහත්තයා කතාව පටන් ගන්නවා කතානායකතුමා කියනවා ගරු අගමැතිතුමා කාලය අවසන් දැන් වාඩි වෙන්න කියලා. ඒතර දිමු ජරත් ඔව් කතානායකතුමා කිව් පරිදි අරුබුද වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේකට උත්තරයක් වේගෙන් හොයන්න ඕන කියලා දීගෙන යනවා. ඇහිලා තියෙන වෙන එක. දිනේෂ් කුණවර්ධන ළඟ ඉඳගෙන ෂර්ට් එකකින් අදින. කියන කැහෙන්නෙත් නැහැ අදින එක දැනෙන්නෙත් නෑ. ඊට පස්සේ වෙන පොඩි චිට් එකක්. වෙලාව ඉවරයි වාඩි වෙන්න. ඒතර තුන් හතර වතාවක් එහෙට මෙහෙට කරකිලා බලලා හා කියලා වාඩි. ඒගොල්ලන්ට හදන්න පුළුවන් රටක්ම මාන. අපේ රට බාර දෙන්න අලුත් දේශපාලන ගමනකට අලුත් දේශපාලන ව්‍යාපාරයකට. අපි හැමදාමත් අලුත් වෙන දේශපාලන ව්‍යාපාර. දේශපාලනඥයින්ට හුවෙන් බේරෙන්න කරන්න වැඩක් තියෙනවයි කියලා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයා කියනවා. ඒ වැඩේ මොකක්ද කියලා දැනගනිමු රට වටකර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටින්. සජිත් ප්‍රේමදාසර කියන්නේ අපේ තාත්තගේ වැඩේ. ත්‍රයාගේ තාත්තගේ කාලේ කරපුවා. ඒව ගැන කවුද කතා කරන්නේ? මම සජිත් ප්‍රේමදාසර කියන අපේ තාත්තගේ වැඩේ හොන්න කලින් එයාගේ තාත්තගේ වැඩේ තික හොයාගන්න. සජිත් ප්‍රේමදාස මට දේශපාලන උගන්වන්න හදනවා. මට දේශපාලන උගන්වන්න අපේ තාත්තා ඉන්නවා. නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා මට ඉගෙන ගන්න සජිත්ගෙන් කිසිම දෙයක් නැහැ. එයාට ඉන්නලු gedara විශිෂ්ටයි. දැන් නාමල් රාජපක්ෂ මැතිතුමනේ තමන්ගේ පියා රටේ ජනාධිපති වෙලා ඉන්නකොට විශිෂ්ටයාගෙන් ඉගෙනගත්තු පාඩම් මොනවද? දැන් බාන අද වෙලා තියෙන තත්ත්වේ මහා නිකන් ආරු බූරු වෙලා ගියා. ආ මේ කාලේ තුර සම්පූර්ණ වැටුණ මහා අගාධයක අපි එක්සත් ජාතික පක්ෂයේ ජනතාවට පොරොන්දු මල්ලක් දුන්නා. එක වැඩක්වත් කරගන්න බැරුණා. අද හිර වෙන දඟලනවා. මම මේ කණ්ඩායමේ නායකයා නෙමෙයි. මං ගිය පාරත් නිකම්ම නිකන් ඉල්ලන ලයිස්ට්ේ පළවෙනි දන්න පාර්ලිමේන්තු ගිය නිසා එහෙම ප්‍රශ්නයක් අපේ නැහැ. මාත් එක්ක ගියා තව හාදේ මාස 3ක් යන්න ඉස්සෙල්ලා ආණ්ඩුවට ගියා. නම කියනකොට මිනිසුන්ට එපා වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට ගියේ එක්සත් ජාතික පක්ෂයෙන් ගිය පාර මායි ගයන්තයි. ගයන්ත කරුණාතිලක මහත්තයා හැමදාමත් පාර්ලිමේන්තුවේ හිටියා. දැන් කවුද කණ්ඩායම් නායක?
දැන් කණ්ඩායම් නායක වජිර අබේවර්ධන අවුරුදු 5ම පාර්ලිමේන්තුවේ හිටියේ නෑ මම අහලා කරන්නේ නෑ මම කරලා වාර්තා කරන්න කියන්නේ වෙනයට වෙන්නේ අගමැතිතුමාගේ අහලා කරන්න මට තියෙන්නේ කළා වාර්තා කරන්න ඒ හයිය මට තියෙනවා දැන් මට මෙහෙවලට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති නම් මමත් නිකන් ඒ වගේ වගේ කියලා හිතා ගන්නකො මේ රැවටිල්ල මේ බොරුව මේ චාටුව මේ ඉවරයක් කියන්න බෑ සාධාරණ සත්‍ය දිනන්න බෑ 18 වෙනිදා 17 වෙනිදා කරන්න හදන්නේ බොරුව පරාජය කිරීම එනිසා අපි එකතු වෙලා බොරුව පරාජය කරමු සැබෑව ජයග්‍රහණය කරමු පසුගියදා දිලාන් පෙරේරා වසුකුප්පි අරගෙන එනවා රූපවාහිනී දිලාන් පෙරේරායි සංධානයේ ඉන්න හොරලංචුවටයි ඉදිරියේදී වසුකුප්පිය තමයි සහනයක් හැටියට ඉතුරු වෙන්නේ මොකද එයාගේ හොරකම් වංචා දූෂණ ගැන අද අපි හොයමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඇමතිවරු දවස ගානේ හොරකම් ගැන කතා කරුවා චෝදනා කරුවා හැබැයි චෝදනා ඔප්පු කරගත්ත කිසිම කෙනෙක් නැහැ කියන්න පුළුවන් ඒකේ මිනිහට අරයා හොරා මෙයා හොරා මාස 6ක් ගියාම තොරෙක් අල්ලගන්න බැරි නම් තව මොනවද කතා කරන්නේ මහර බන්ධනාගාරයට ගියා මහින්ද මහත්තයා ගියේ අපේ හිටපු ඇමතිතුනේ බලන්න ඇමතිවරයා අල්ලලා තිබුණේ යකඩ හොරකම් කිව්ල මහින්ද මහත්තයා රූපවාහිනී සේවා අමතලා කියනවා බලන්න මගේ ආධාරකාරින්ගේ පරිගණක යකඩ හොරු මේ දේශපාලන හිරකාරයේ දේශපාලන හිරකාර කරන නෙල්සන් මැන්ඩෙලාලා වගේ අය මේ ලංකාවේ යකඩ හොරු දේශපාලන හිරකාරයෝ ඔන්න මහින්ද මහත්තයා දේශපාලන මහින්ද මහත්තයා අගමැති ත්‍රිමේ බලාපොරොත්තු තමයි හැමෝටම දෙන්නේ එතකොට අපිට තියෙන්නේ ඒ සඳහා එතුමන්ට සහයෝගය දෙන අවංකව එතුමත් එක්ක හිටගන්න පුළුවන් පස් දෙනෙක් තෝරලා යවන්න අපේම පක්ෂ කට්ටිය කියනවානේ මෛත්‍රී මහත්තයා කණ්ඩායමට මනාපයක් දෙන්න එපා එයා UNP යනවා කියලා කියනවා මෛත්‍රී බල දෙන්න එපා කියන කට්ටිය මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දාන් හිටියට හැබෑවටම මහින්ද මහත්තයා රූප පාවිච්චි කරලා තමන් පාර්ලිමේන්තුව යන්න වැඩක් නෙමෙයි මේ කරගෙන තියෙන්නේ පහු ව්‍යාන්දු ඇමතිවරු රැස්වීම වලට යනවා ගාඩ් බාඩ් ඔක්කොම දාගෙන හැබැයි ස්ටේජ් එක නගින්න බයි හූ කියයිද දැන් ඒගොල්ලන්ට කරන්න වෙන්නේ මොකක්ද දන්නවද? සමහර ගායකයෝ සින්දු කියන්න කලින් කියනව නේද? ඒ නංගි මල්ලී හයියෙන් ඌවක් කියන්න. ඔය දේශපාලකින්වත් වෙන්නේ කතා වාර්තාන්න කලින් කියන්න වෙනව. නංගි මල්ලී හයියෙන් මට ඌවක් කියන්න. එතකොට ඇත්තට ඌ කියනවද බොරුවට හිතුව කියනවද තමන් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා දුන්නේ පක්ෂයේ බොහෝ දිනාගේ විරෝධය මැද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා හිටපු ජනාධිපතිවරිය මේ අදහස් පළ කළේ අද ප්‍රථම වරට සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසි බලය සංවිධානය අගලවත්ත මීගහතෙන ප්‍රදේශයේ සංවිධානය කළ රැස්වීමකට එක් වෙමින් මම දෙවරක් ජනාධිපතිතුමිය දරලා ඒ වෙලාවේ ව්‍යවස්ථාව අනුව වැදගත් විදිහට මගේ අම්මා තාත්තගෙන් ඉගෙනගත් ආකාරයට මම දේශපාලනයෙන් අයින් වුණා. ජනාධිපතිතුමිය බාර දුන්නා අපේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ කියලා මහතෙකුට. එතුමා හරියට මේක කරයි කියන විශ්වාසය මත පක්ෂයේ හුඟ දෙනෙක් මට දෙන්න එපා කියද්දී මෙතන මං හිතන්නේ හුඟක් වාමාංශික ශ්‍රී ලංකා ඉදහස් පක්ෂකෝ ඉන්නවා ඇති. මෙයා මහ විනාශයක් පක්ෂයට ඇති කෙරුවා 80 ගණන් වල. ඒ නිසා පක්ෂය අවුරුදු 17ක් අපිට එළියේ ඉන්න වුණා ගුටි කකා. මට දෙන්න එපා කියද්දිත් ඒ වෙලාවේ හිටපු ශක්තිමත් අපේක්ෂක හැටියට දුන්නා. මිත්‍රුනි, ඉතුරු ටික ඉතිහාසගත වෙලා ඉවරයි. අවුරුදු 9ක් මේ රට පාලනය කරමින් රට විනාශය කරුවා. වැදගත්කම ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සම්පූර්ණයෙන් අහෝසි කෙරුවා. මේ රටේ රාජපක්ෂ පාලනය යටතේ බලයේ හිටපු පවුලේ සහෝදරවරු, දරුවන්, නෝන මහත්තයලා එක වචනයක හරි විවේචනයක් කරුවානේ. පහුවදාට සුදු වෑන් එකක් එනවා උස්සගෙන ගියා ඒ මිනිස්සයා අතුරුදහන්. රටේ සම්පත් සියල්ල සූරා ගෑවා. අප්‍රිකාවේ පවා මේ තරම් හොරකම් කරපු හොර රැලක් රට පාලනය කරපු රජෙක් කියලා නෑ අපිනම් දන්නේ නෑ. වර්තමාන දේශපාලන තත්ත්වයේ ඇතුළු කරුණු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ රාජිත සේනන්ත මහත්තයා මේ පුවත්පතේ කියනවා පොලිස් පරීක්ෂණ අනුව එතුමාට වාර්තා වෙනවලු මේ තාජුදීන් පැහැරගත්තේ එතුමා ජනාධිපතිතුමාගේ ආර්යාවට දුන්නු වාහනයකින්. දැන් පොලිස් පරීක්ෂණ කොහොමද රජරද මහත්තයාට උචර බංකොලොත්ද කියනවා නම් UNP එක. දැන් තාජුදීන්ගේ මේ මිනිහ ගොඩ අරගෙන ඒගොල්ලගේ පවුලේ ඉල්ලීම් වල විරුද්ධව සාක්ෂි වලින් කිසිම අනාවරණයක් වෙලා නැහැ මේකේ සැකයක් තියෙනවා කියලා. ඇයි මේ පරාජය වහගන්න හිතනවා දැන් මේක ගොඩ අරගෙන මේක හරවන්න පුළුවන් ද බලනවා රාජපක්ෂ පවුලට හෝ රාජපක්ෂ අනාගතයට මෛත්‍රීපාල ශිෂ්‍යර මැතිමත් එක්ක වැඩ කරන්න පුළුවන් සහතිකයක් දිය හැකි අගමැතිතුමා සඳහනය කියන මෛත්‍රී රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂත් එක්ක තියෙන ඒ උටපටේ ඒක අපේ පක්ෂය තුළ බෙදර ගන්න පුළුවන් වැඩක්. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ සඳහන මහලිකම්වරයා
අද වත්පත් ගත්තොත් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාම කියනවා බ්ලූමෙන්ඩල් සිද්ධිය සාමකාමී ඡන්දයකට කැළලක් මේක කැළලක් වෙලා තියෙන කාටද එක්සත් ජාතික පක්ෂයටයි රටටයි ඒතර මේකට වග කියන්න ඕනේ කවුද මේකට වග කියන්න දා කැන්වසින් ගිය රවි කරුණායක මුදල් ලැබෙතු දැන් මේක පෙරලන්න හදන්නේ මහින්ද රාජපක්ෂගෙන්ට ඕකටම අදාළ තව එකක් තියෙනවා කඩුවෙලට STF රැකවර බොහොම සාමකාමී ලෙස තිබුණු ප්‍රදේශයක් මේ නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයා පොලිසියත් එක්ක පැටලිලා පොලිසියට දෝෂාරෝපණය කළා මතුවෙච්ච තත්ත්වයක් එක්ක පොලිස් ස්ථානවලට STF එක දාලා දැන් බලන්න මෙතුමා මේක කියනවා පොලිසියෙන් දරය බීලා හිටියා හැබැයි එසේ නොවේය කියලා මාධ්‍ය ප්‍රකාශයක් කියනවා පොලිසිය කඩුවෙල ආසනේ මේ තත්ත්වයට සම්පූර්ණයෙන් සුජීව සේනසිංහ වගේ කියනවා මේ පාතාල කියන කට්ටිය හිටපු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු ඉන්න මිත්‍රයෝ නම් මට ඒ සම්බන්ධයෙන් කියන්න දෙයක් නැහැ මං අවුරුදු 23 දේශපාලන සිටලා පාර්ලිමේන්තුවේ මේ වගේ අනවශ්‍ය පුද්ගලයන් මගේ දේශපාලනේ ගාවන්නේ නැහැ මම කිව්වේ මේක රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කරපු දෙයක් මම ඒකෙන් කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ ඕක තිලංග සුමිත පාල හරි දිලාන් පෙර හරි කියන්න පුළුවන් ඒගොල්ලෝ වසකුප්පි දෙන බොන්න දෙන්න දැන් මේගොල්ලෝ කියන්නේ පාතාලේ පාතාලේ ගාගත්තා කියලා නේද ඉතින් ඔය නිකරුණේ අපේ ඇඟට දාන්න හදන්නේ දේශපාලන අරමුණකින් නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා අධිකරණ ඇමතිතුමාගේ බලය පාවිච්චි කළාද නැහැ පොලිසිය වලට කඩාපැනලා තර්ජන කරන පටන් ගන්නවා බ්ලූ මෙන්ඩල් සිද්ධියදී අපිට පේනවා සන්ධානයේ මැති ඇමතිවරු නඩත්තු කරපු පාතාලය නැවත එක්සත් ජාතික පක්ෂයේ නායකින්ගේ නඩත්තුවට පත් වෙලා ඇමතිවරු අමාත්‍යංශ වල වාහන පාවිච්චි කරනවා වත්තල ප්‍රදේශය ගත්තොත් එහෙම පොලිසිය ඇමතිතුමා පොලිසියේ වාහන පාවිච්චි කරනවා එතකොට පොලිසිය නිලධාරීන්ට ඒකට ඇඟිලි දික් ගන්න විදියක් නැහැ. වාහන 6-7ක ස්ටිකර් ගහගෙන යනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තවමත් සිද්ධ වෙමින් තියෙනවා. ඒක සංසන්දනය කරන්න එපා. කොහොමවත්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැවති පාලනයට වඩා හොඳයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වඩා මේ කාලේ පාතාලේ පාවිච්චිනේ අඩුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ වඩා මේ කාලේ නීති කැඩෙන්නේ අඩුවේ. නේ? ඒකෙන් හින්දා මේක හොඳ වෙන්නේ නැහැ. එහෙමනම් මැතිවරණ නීති පොතක් ඕනේ නැහැ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරී KKSK කළුආරච්චි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මුලස්ථානය වෙත මාරු කරවා තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ බන්ධනාගාර රැඳවියන් සතුව තිබී ජංගම දුරකථන සොයා ගැනීමත් ඇතැම් රැඳවියන් බන්ධනාගාරය තුල සිට මැතිවරණ සමයේ අපරාධ මෙහෙවන බවටත් ලැබුණු පැමිණිලි මත මෙම මාරු කිරීම සිදු කළ බවයි. වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධ්‍යංශ විසින් පසුගිය 3-4 යන දින දෙකෙහි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුල හදිසි පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එෙහිදී රැඳවියන් කිහිප දෙනෙකු සතුව තිබී ජංගම දුරකථන 4ක් සොයාගෙන ති අතර ඒවා රැඳවියන්ට ලබා දීමට සහාය දැක් වූ බන්ධනාගාර නිලධාරීවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයා මෙම ජංගම දුරකථන ලබා දීමට සම්බන්ධ නොවුවත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු නොකිරීමේ චෝදනාව මතයි බන්ධනාගාර මුලස්ථානයට මාරු කර තිබෙන්නේ. ඇතැම් රැඳවියන් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල යම් යම් අපරාධ වලට සම්බන්ධ වෙනවයි කියන විවේචනය පහුගිය කාලේ අපේ දෙපාර්තමේන්තුවට එල්ල වුණා. ඒ එක්කම විශේෂයෙන්ම මැතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ නැවත සැරයක් මේ චෝදනාව අපිට එල්ල වුණා. එසේම මැතිවරණ කොමසාරිස්වරයාටත් එවැනි පැමිණිලි ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව සිර මැදිරි අපේ බුද්ධ්‍යංශය මගින් සෝදිසි මෙහෙමකට ලක් කරා රටේ තියෙන සීලම බන්ධනාගාර අධිකාරීවරුන්ට අපි චක්‍රලේඛන මගින් දැනුම් දීලා තිනවා රැඳවියන් බාහිර ප්‍රදේශවල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනවා නම් දුරකථන මගින් එවැනි තත්ත්වයන්ට වැළැක්වීම සඳහා සෑම ප්‍රියවරක්ම ගන්නාලෙස ඒ අනුව අපි සීනුව බන්ධනාගාරවල ආරක්ෂක විදි දාන තර කරලා තිනවා විදුහල්පතිවරයා උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබා නොදුන් බව පවසමින් පාසල් සිසුවියක් ළිඳකට පැන දිවිනසාගෙන තිබෙනවා මෙලෙස සිදු විනාසගෙන ඇත්තේ වවුනියාව පණ්ඩාරිකුලම් විපුලානන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු 19 හැවිරිදි සිසුවියක්. වවුනියාව පණ්ඩාරිකුලම් පදිංචි ගුණසේකරම් දිව්‍යා ශිෂ්‍යාව ඊයේ පස්වරුවේ ළිඳකට පැන දිවිනසාගෙන තිබෙනවා. ඇය මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් සිටි සිසුවියක්. දිව්‍යා මිය යාමට පෙර ලිපියක් දෙලියා තිබෙනවා. එහි දැක්වෙන්නේ පාසලේ විදුහල්පතිවරයා තමගේ විභාග ප්‍රවේශ පත්‍රය ලබා නොදීම නිසා ඇති වූ සිත්තැවුලෙන් දිවිනසා ගන්නා බවටයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 2015 වසරේ ජූලි 6 වන දින පාසල් වෙත යැවූ විභාග ප්‍රවේශ පත්‍ර කඩිනමින් අපේක්ෂකයන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබූ බවයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තුරු අදාළ විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වෙත නියෝග කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර බිබිල හෙවල්වෙල හෙලාරාව ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් ඇති වූ පිළිස්සුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එච්.එම්. සිතුම් පැහැසර නැමැති අවුරුදු 3ක් වයස පිරිමි දරුවෙක්. ඊයේ පස්වරු 4ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. තුන් දෙනා නිදාගෙන ඉඳී දවාලේ මම නැගිටලා කුසියස් කරන්න ගියා. පස්සේ බලව පුතා නේ පුතා ඇඳේ මේ ගින් පෙට්ටියක් අතට අරගෙන ඊට පස්සේ මම පුතා කතා කරා මේ අම්මී කියලා මං ගිහින් බලනකොට ගේ ගිනි ගන්නවා මෙට්ටේ. බලනකොට වතුර ගක් ගහලා විල්ල මම පුතා ගත්ත පස්සේ. පුතා පිච්චෙනවා කියලා එයා කෑ ගහනවා. මං ඊට ගිහිල්ලා බලනකොට මේ දුම යටින් පෙනුනා මේ මැස් වහගෙන හිටගෙන ඉන්නවා ළමයා. පස්සේ කෑ ගහලා මං කිව්වා ඉක්මනට නැගලා ගන්න කියලා මෙයා. බරපතල පිලිසුම් තුවාල ලැබු සිතුම් බිබිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දුරෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. එම මාධ්‍යංශය සඳහන් කළේ මැතිවරණ කොමසාරිස්වරයාගේ නිර්දේශයක් සලකා බලා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි. දැන් තව දේශපාලන කිහිපයක් සමගින් රටවටා හිරෝ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයන්ව සිට මෙවර මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් වන වඩිවිල් සුරේෂ්, හරීන්ද්‍ර ධර්මදාස බණ්ඩාර, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, නිරුෂා අදකෝරාල සහ හේවා අන්තෝනීගේ පියසේන යන පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් කර ඇති බව එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ නිකවෙම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී රැස්ව සිටි ජනතාව අතරින් එක් පුද්ගලයෙකුගේ කෑකැසීමක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් මත වූ අතර පොලිසිය ඔහු ඉවත් කිරීමට පියවර ගත්තා. මැතිවරණ අපේක්ෂකයන් විවිධ සංවර්ධන කටයුතු වලට අදාළ උත්සව වලට සහභාගී වීමෙන් වැළකී සිටිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා කර තිබූ නිර්දේශ නොතකමින් කරපිටිය මාතෘ රෝහල සඳහා දෙවන වරට මුල්ගල් තැබීමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සංධාන අපේක්ෂක රමේෂ් පතිරණ සහ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක විජේපාල හෙට්ටිආරච්චන මහත්වරුන් අද සහභාගී වී සිටියා. කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය සඳහා ආරක්ෂක අංශ මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මෙවර මැතිවරණයට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ස්වාධීනව තරගවැදීමට ඉදිරිපත්ව සිටින ආබාධිත අපේක්ෂකින්ගෙන් සැදුම්ලත් අපි වෙනුවෙන් අපේ හඬ සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. කොළඹ කොටහේන ජම්පටා වේදියේදී පසුගියදා සිදු වූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අතරමුඩිගන්නු සැකරුවන් 4 දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබෙන 14 දා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ අඹලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී හඳුන් දිවිකුගේ සිරුරක් හමු වී ඇති අතර අදාළ සත්ව සිරුර අඹලන්තොට පොලිසිය විසින් කලමැටිය වනජීවි නිලධාරීන්ට බාර දී තිබෙනවා. මේ සූදානම හිරු රාත්‍රී 9:30 සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.